ධම්මචින්තා. අද ධම්මචින්තාව පිළියන්දල වැවැල ගංගාරාම පුරාණ විහාරාධිපති පූජ්‍යපාද රත්නදිනී වජිරසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පින්වත්නි, බෝසත් දරුවනි, අද මාබට කියා දෙන්නේ අප කාතරත් ඇති අකුසලයක් පිළිබඳවයි. ඒ තමයි මානේ. මානේ නම් මැනීමයි. මැනීම තුන් ආකාරයකට සිදුවෙන බව ධර්මයේ සඳහන් වෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා. මේවා තවත් වැඩි වෙනකොට නවාකාරයක් වෙනවා. සෙය්‍යමාන කියන්නේ සමාජයේ ශ්‍රේෂ්ඨයන් ගැන හිතලා ඒ අයට වැඩියෙන් තමා ශ්‍රේෂ්ඨයි කියලා මැන ගැනීමටයි. ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතර තමාත් සමානයයි හිතාගෙන ක්‍රියා කිරීම සදිසමාන කියනවා. ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අතර තමා පහත් කෙනෙක් කියලා හිතාගෙන ක්‍රියා කිරීම හීනමානය. මේ විදිහට මැනීම යොමු වන කරුණු රාශියක් තිබෙනවා. රූපයෙන් ලස්සනයයි හිතාගත් කෙනෙක් තමාගේ රූපේ නිසා මානයෙන් යුක්ත වෙන්න පුළුවන්. උගත්කම නිසා මානය ඇති වෙනවා. තමා හා සමාන උගතෙක් තවත් නෑ කියන සිතුවිල්ලෙන් ක්‍රියා කිරීම නිසා මේ මානය ඇති වෙන්න පුළුවන්. ධනවත්කම, නිරෝගිකම, කුලවත්කම, තරුණකම, ශක්තිමත්කම, ජවසම්පන්නකම කියන මේවාත් මානය නිසා ඇති වෙන කාරණාවන්. සමහරක් අයට ලිඩක් දුකක් නැතුව දිගුකාල ජීවත් වෙනකොට ආයු මදේ කියලා එක්කොත් ඇති වෙනවා. මේ වගේ විවිධ කරුණු නිසා අප සමාජයේ මිනිස්සු මානයෙන් පිම්බෙන අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙනවා. මානයෙන් යුක්ත වීම නිසා පුද්ගලයන් තම ජීවිතයේ නිසරු කරගෙන පහතට හෙලා ගැනීමට කරගන්නවා. මරණය අමතක වෙනවා. වැඩිහිටි මව්පිය, ගුරුවරු ආදී අය නොසලකා හරිනවා. ලෞකික ජීවිත ගත කරන අය පමණක් නොව ලෝකෝත්තර ගුණ පුරණ අය මානය නිසා රැවටීමට පත්වෙනවා. දීර්ඝකාලයක් සිල් රැකීමෙන් තමා සීලවෘද ගුණවෘදේ කියන අදහස ඇතිවීමෙන් තමා ඉහළයයි කියන හැඟීම නිසා ලෝකෝත්තර මාර්ගයේ අවරාගත් කතා ප්‍රවෘත්තියෙන් අපිට අසන්නට ලැබෙනවා. ඒ නිසා මොන හේතුවක් නිසාවත් මානය, අතිමානී, උඩඟුකම, ආඩම්බර වීම, අහංකාර වීම ඇති කරගන්නට හොඳ නෑ. හරියට අන්සිඳුණු ගවයෙකු මෙන්, දලසිඳුණු සර්පයෙකු මෙන්, පාපිස්නා පිස්සක් මෙන් ගර්වයෙන් තොරව කටයුතු කළ යුතු බව දහම් ග්‍රන්ථවල, සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් වෙනවා. වාහනයක් පදවන රියදුරා ප්‍රමාණය වේගයේ නිවරදී වටහා ගත යුතුයි. එහෙම වුණොත් කිසිවක නොගැටී අනතුරකින් තොරව ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේ පුද්ගලයා තමා පිළිබඳව නිවරදිව තක්ෂේරුවක් ඇති කර ගැනීම අවශ්‍යයි. ගහක මල්ගෙඩි වැඩි වෙනකොට ඒ ගස පහතට නැමෙනවා. හරියට වීකරලක් වගේ. පුද්ගලයා දැනුගත්කම මිල මුදලින් මෝරනකොට අනතිමානී වෙන්නට ඕන කියන දහම් පණිවිඩයයි අද ඔබ වෙත මා ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ දහම් කාරණේ පිළිබඳ ඔබ මනමින් අවබෝධ කරගෙන ඔබේ ජීවිත නිහතමානී ගුණයෙන් යුක්තව පවත්වාගෙන යන්න කියන කාරණේ සිහිපත් කරමින් ඔබට සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා.